විද්‍යාඥයන් විසින් පෘථුවියට සාපේක්ෂව ඉතා ආසන්නයේ ඇති කළු කුහරයක් සොයාගෙන තියෙනවා. මෙය කොපමණ ආසන්නයෙන් තිබෙනවාද කියනවා නම් එය අඩංගු තාරකා පද්ධතිය පෘථුවියේ සිට පියවි ඇසින් පවා දැක ගැනීමට පුළුවන්. හරියටම කියනවා නම් මෙම කළු කුහරය පිහිටලා තියෙන්නේ පෘථුවියේ සිට ආලෝක වර්ෂ 1000ක් පමණ ඈතින්. එය තිබෙන්නේ දකුණු අර්ධගෝලයේ ඇති තාරකා රාශියක් වන ටෙලස්කෝපියම් කියන තාරකා රාශිය ආශ්‍රිතව. ඒ වගේම මෙම කළු කුහරය තවත් තාරකා දෙකක් අඩංගු පද්ධතියක තුන්වන සමාජිකයක්. කළු කුහරයකින් කිසිදු ආලෝකයක් ඉවතට පැමිණෙන්නේ නොමැති නිසා මෙම කළු කුහරය අපට දැකගත නොහැකි නමුත් එය අඩංගු තරු පද්ධතියේ ඇති අනෙකුත් තරු දෙක අපට පෘථුවියේ සිට දුරේක්ෂයක් භාවිතයකින් තොරවම පියවි ඇසින් දැක ගැනීමට පුළුවන්. විද්‍යාඥයන් විසින් මෙම කළු කුහරය සොයාගත්තේ මම පෙර කී ද්විත්ව තරු පද්ධතිය අධ්‍යයනය කිරීමේදී. මෙම තරු පද්ධතිය ඔවුන් හඳුන්වන්නේ HR 6819 කියලා. නමුත් ඔවුන්ව පුදුම කරවමින් මෙම ද්විත්ව තරු පද්ධතියේ දත්තයන් අධ්‍යයනය කිරීමේදී විද්‍යාඥයන්ට පෙනී ගියේ එම තරු පද්ධතිය තුළ අපට නොපෙනී තවත් කළු කුහරයක්ද ඇති බවයි. කලින් සඳහන් කළ ආකාරයට මෙම කළු කුහරය විද්‍යාඥයන්ට කෙලින්ම දැක ගැනීමට නොහැකි වුවත් එයින් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලපෑම් අනෙක් තරු දෙක මත පැහැදිලිව දක්නට ලැබුණා. මේ ආකාරයට තමයි මාස කිහිපයක් මෙම පද්ධතිය අධ්‍යයනය කිරීමෙන් පසුව විද්‍යාඥයන් ප්‍රකාශ කළේ මෙහි අපට පියවි ඇසට පෙනෙන තරු දෙකට අමතරව තවත් කළු කුහරයක්ද තිබෙන බව. මෙහිදී ඔවුන් සොයාගත් තවත් දෙයක් උනේ මෙයින් එක් තරුවක් මෙලෙස අපට නොපෙනෙන කළු කුහරය වටා දින 40කට වතාවක් කක්ෂගත වී ඇති බව. මේ දැක්වෙන්නේ එම සංසිද්ධියේ නිරූපණයක්. එයට අනුව අනෙක් තරුව කළු කුහරයට ඈතින් ඒ වටා කක්ෂගතව තිබෙන්නේ. මේ විදිහට විද්‍යාඥයන් විසින් සිදු කළ කක්ෂීය ගණනය කිරීමවලට අනුව පෙනී ගියේ මෙම කළු කුහරය තාරකා ස්කන්ධ කළු කුහරයක් වන බව. ඒවාට අපි ස්ටෙලර් මාස් බ්ලැක් හෝල්ස් කියලත් කියනවා. සාමාන්‍යයෙන් මෙවැනි කළු කුහරයක් ඇතිවන්නේ විශාල තරුවක් තම ජීවිත කාලය අවසානයේදී සුපර්නෝවාවක් වශයෙන් පිපිරී යාමෙන්. දැන් මේ විදිහට සොයාගත් තාරකා ස්කන්ධ කළු කුහරයේ ස්කන්ධය වෙන්නේ සූර්ය ස්කන්ධ 4ක් පමණ. මීට පෙර පෘථුවියට මෙතරම් ආසන්නයේ ඇති කළු කුහරයක් සොයාගෙන තිබුණේ නැහැ. පෘථුවියට ආලෝක වර්ෂ 1000ක් පමණ ඈතින් HR 6819 නම් මෙම තරු පද්ධතියේ ඇති කළු කුහරය සොයා ගැනීමට පෙර පෘථුවියට ආසන්නතම කළු කුහරය වශයෙන් තිබුණේ පෘථුවියේ සිට ආලෝක වර්ෂ 3000ක් පමණ ඈතින් ඇති තවත් කළු කුහරයක්. එසේ වුවත් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පෘථුවියට මීටත් වඩා කිට්ටුවෙන් ඇති තවත් කළු කුහර තිබිය හැකි බවයි. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ ඇස්තමේන්තු වලට අනුව අප ජීවත් වන චක්‍රාවාටය වන ශීරපතය තුල පවා කළු කුහර මිලියන ගණනක් තිබීමයි. ඒක නිසා අනාගතයේදී පෘථුවියට මීටත් වඩා කිට්ටුවෙන් ඇති කළු කුහර සොයා ගැනීමට අපිට හැකි වේවි. අවසානයට අපි බලමු මේ ආකාරයට පෘථුවියට ආසන්නයෙන්ම ඇති කළු කුහරය අඩංගු තාරකා පද්ධතිය අපට නිරීක්ෂණය කිරීමට පුළුවන් අහසේ කුමන ප්‍රදේශයේද කියලා. මේ දැක්වෙන්නේ එම කළු කුහරය අඩංගු ප්‍රදේශය දිස්වන ආකාරය. මම කලින් සඳහන් කළ ආකාරයට මෙම කළු කුහරය අඩංගු තරු පද්ධතිය පිහිටලා තියෙන්නේ දකුණු අර්ධගෝලයේ ඇති ටෙලස්කෝපියම් කියන තරු රටාව ආශ්‍රිතව. එම තරු රටාව පිහිටා තිබෙන්නේ අපට රාත්‍රී අහසේ ඉතාමත් පැහැදිලිව දැක ගැනීමට පුළුවන් වෘශ්චික තාරකා රාශිය ආශ්‍රිතව. මෙම රූපයේ දැක්වෙන ආකාරයට ගිනිකොන දිශාවෙන් වෘශ්චික තාරකා රාශියට පහලින් මෙම HR 6819 තරු පද්ධතිය අපට දැක ගැනීමට පුළුවන්. එම ස්ථානය තමයි මම මෙහි රවුම් කර දක්වා ඇත්තේ. චන්ද්‍රයාගෙන් වැඩි බලපෑමක් නොමැති අඳුරු රාත්‍රී අහසක අපට මෙම තරු පද්ධතිය පියවි ඇසින් දැක ගැනීමට පුළුවන්. විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.